ආගන් දැන් මාතෘකාව තමයි ඒෂණ සහ දෙමුහුම් කරණය. මම මුලින්ම කියනවා මාතෘකාවක් දෙමුහුම් කරණය කියලා මාතෘකාවක් දානවා. දරුවනේ මේ තියෙන්නේ දිත්ත හේලික්සිය DNA අණුව. අපි මෙයාව උස්සභාවීකරණය කරනවා. කෙරුවෙන් පස්සේ මොකද වෙන්නේ? පට දෙක එකිනෙකින් වෙන් වෙනවා. දැන් මේක 3, මේක 5, මේක 5, මේක 3 ඔම තියෙද්දි මේක 3, මේක 5, 5 3. හරි. දැන් හිතන්න මේ කපල් එකක් තමයි හිටියේ. එකට වෙලිලා බැදිලා ඉන්නවා. ඔන්න දැන් වොෂ්රූම් යන්න බෑනේ දෙන්න දෙකට. ඒ වොෂ්රූම් නෑනේ. කොල්ලා යනවා වොෂ්රූම්. දැන් ඔන්න කෙල්ල ඉන්නවා තනියෙ. දැන් මෙයාගේ බෂ්ම ටිකක් මම දාන්නද මොනවහරි? ඇඩිනීන්, තයමීන්, ගුවැනීන්, සයිටොසීන්, තයමීන්, ඇඩිනීන්, ගුවැනීන්. මූගේ මොනවද තියෙන්නේ? ඉතින් අනුපූරකට කියන තියෙන්නේ. දැන් මූ ගියා වොෂ්රූම්. දැන් ඌ නෑ. ඕන් දැන් එනවා අනංගයා. අනංගයා කියන්නේ සාමාන්‍යයෙන් වැඩකාරයෙක්. ඔන්න අනංගයාගේ අනුපිළිවෙල මම පොඩ්ඩක් කියන්නම්. තයමීන්, ඇඩිනීන්, ගුවැනීන් වෙනුවට මූගාව තියෙන මොකක්ද දන්නව? හරනම් තියෙන කව සයිටොසින් තියෙන්න ඕනේ. හැබැයි තයමීන් තියෙන. සයිටොසින් වෙනුවට ගුවැනීන් තියෙනවා. තයමීන් වල ඇඩිනීන් තියෙනවා. ඇඩිනීන් වල තයමීන් නෙමේ තියෙන්නේ. ගුවැනීන්. එතනත් වැරදි. ගුවැනීන් වල සයිටොසින් එතන හරි. මම වැරදි දෙකක් කරා. දැන් මූ නෑ. ඌ වොෂ්රූම් ගිහින් ඉන්නේ. ඔයා කියන්නේ කොච්චර නරකද කියලා බලන්න මුන් දෙන්න එකතු වෙලා දැන් මේක 5 මේක 3නේ හදා ගන්නවා මොකද නොවිච්චි ගානට DNA අණුව මේක දුස්සභාවීකරණුනේ දැන් මොකද්ද මේ වෙන්නේ සස්සභාවීකරණ වෙලා හදා ගන්නවා දිත් හේලික්සිය DNA අණුව මම මෙන්න මුට තමයි නමක් කියන්නේ දෙමුහු DNA අණුව ඒ කියන්නේ හරියටම අනුපූරකයිද අනංගයා අනංගයා කියලා කියන්නේ අනුපූරක එක අනුපූරකයිද නෑනේ මේ ආසන්න වශයෙන් අනුපූරකයි තේරෙනවද ඒ කියන්නේ මොකද්ද අනුපූරක හෝ ආසන්න වශයෙන් අනුපූරක අණුවක් සමග දෙමුහුම් වෙලා එකතු වෙලා ඔන්න හදා ගන්නවා DNA අණුව. ඕක මොකද්ද? දෙමුහුම් DNA අණුවක්. DNAට තේරෙනවද? මෙහෙම ඉන්න DNA අණුවක් දුස්සභාවීකරණය කරලා මේ පටේ ඉතුරු කරලා මේ පටේ කියන්නේ එයාගේ ඇත්ත පටය අයින් කළා දාලා මෙතෙන්ට RNA අණුවක් දාන්නකෝ බලන්න. ඒතුගල් වෙනවා කියන්නකෝ. ඒක මම අර කිව්වේ. අනුපූරකෝ ආසන්න වශයෙන් අනුපූරකයි. දැන් RNA වල තයමීන් නෙමෙයි තියෙන්නේ මොකද්ද? යුරසීන් තියෙන්නේ. ඒත් යම් ප්‍රමාණයක් සමානයි නම් ඇති යුගලණේ වෙලා දෙමුහුම් අණුවක් හදාගන්න. ඔක තමයි දෙමුහුම් කරණය කියලා කියන්නේ. දැන් එන දුකෙන් ඉන්න එපා මුට මොකද උනේ කියලා. ඌ වෙන කෙනෙක් හොයාගත්තලු ඈ. ඔන සීන් එක ගැලපුණා. මං තා පොඩි බඩුවක් කියනවා. මේ DNA අණුවක් නේ තියෙන්නේ. මේ තියෙන තුනාන්තය. මේක 5. මේක 5 මේක 3. මම මේක දුස්සභාවීකරණය කරලා දාන්නම්. මේක 3 මේක 5. මේක 5 මේක 3. ඔය දරුව දන්නවද? මේ DNA අණුවේ ජානයක් තියෙනවා නම් අපිට ඉන්සියුලින් ජානය කියලා. ජානේ තියෙන්නේ එක පටේක පමණයි. මේ පටේ තමයි ජානය. ඒ කියන්නේ අදාළ කෝඩෝන තියෙන පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණය කරන ඒකට සැලැස්ම දෙන අනුපිළිවෙල තියෙන මෙතන. ඒත් අනිත් එක මොකද්ද? අනුපූරක පටය විතරයි. දැන් මම ඊට පස්සේ යනවා. ඒෂණය කියන්නේ මොකද්ද කියලා උගන්වන්න. ඒෂණයක් කියන දරුවනේ දෙමුහුම් කරණේ මගින් අනුපූරක නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයක් අනාවරණයට භාවිතා කරන සලකුණු කළ DNA තනි දාමයක්. මේ තියෙන්නේ ඒෂණයක්. ඕකේ නියුක්ලියෝටයිඩ් අනුපිළිවෙල හදාගන්නේ මම හරි. අපි DNA ඒෂණ සලකුණු කරන ආකාර දෙකක් තියෙනවා. එක තමයි ප්‍රතිදීප්ත අණුවක් එක්කිරීමත් අනෙත් එක විකිනශීලී සමස්ථානික එක්කිරීමක්. අපි සාමාන්‍යයෙන් ඔය සලකුණු කරනවා කියලා කියන දා හිතන්න මම මේ පෑන විසි කරනවා කොහෙට හරි. අහක බලන් විසි කරන්නේ කොහෙට හරි. පස්සේ මට මේ පෑන ඉන්න තැන ඩිරෙක්ට් එකපාර හඳුන ගන්න ඕනේ. පේන්න මම ඒක සලකුණු කරලා විසි කරනවා. මේම හැරිලා ඕම් බලපු ගම එකපාරටම ටාං බඩු පේනවා. එක්කෝ මම හොයද්දි මට විසිල් එකක් ගහනවා. විසිල් ගහන්නේ නැහැ මෙතන. එකපාරටම පේන්න පටන් ගන්නවා. දිලිසිලිසි පේන්න පටන් ගන්නවා. බෙබලෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ හඳුනා ගැනීමට සංඥාවක් ලබා දෙනසේ විකරණය කිරීමක් තමයි සලකුණු කිරීමක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය මේ ප්‍රතිදීප්ත අණුව කියන එක එකතු කරොත් අපි ආව හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. UV ආලෝකයට නිරාවරණය කරලා කියන පාර ජම්බුල කිරණ වලින් එයා හඳුනා ගන්න පුළුවන්. විකිරණශීලී සමස්ථානික අන්තර්ගත කරොත් අපිට ආව හඳුනා ගන්න පුළුවන් ස්වයං විකිරණ ලේක ශිල්ප ක්‍රමය මගින් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සලකුණු කරාට පස්සේ හඳුනා ගන්න විදිහක් තියෙන්නේ නැත්තේ. පයිකයි තේරුන්නේ නැත්තේ. මොකද අංගර පළවෙනි පොයින්ට් එක. දෙමුහුම් කරණය මගින් කොහොමද අනුපූරක පටයක් හොයාගන්නේ කියනවා. මේ තියෙන්නේ විද්‍යුතා ගමනය කරලා ජෙලේට DNA අරගෙන බ්ලොට් කිරීම කියන පියවර කරලා නයිට්‍රොසෙලුලෝස් පටලයට ගත්තු DNA. දැන් මේක තනිපඩ තියෙන බව ඔබ දන්නවා. දුස්සභාවීකරණය වෙලා තමයි තියෙන්නේ. ඔයාට අපි කිව්වා අපිට ඉතිරියම් බ්‍රෝමයිට් වලින් වර්ණ ගන්නලා UV ගහලා මොන සෙල්ලමවත් දාලා නියුක්ලියෝටයිඩ් අනුක්‍රමය හොයාගන්න බෑ කියලා. දැන් මං යන්නේ ඒෂණ සහ දෙමුහුම් කරණය මගින් මොකද්ද මං කරනවා කිව්වේ. මට අවශ්‍ය නියුක්ලියෝටයිඩ් අනුක්‍රමය හඳුනා ගන්නයි යන්නේ. ඔයා හිතන්න මම මෙච්චර වෙලා දැඟලුවේ ප්‍රභවය කියන්නේ උදාහරණයක් මානව සෛලයක්. ඕකෙන් වැදගත් ඥානයක් ගන්න දැඟලුවේ. මම උදාහරණ දෙකක් කියන්නම්. ඉන්සියුලින් ඥානය කියලා. මේකේ කොහේ හරි තැනක මගේ ටාගට් එක තියෙනවා. මොකක් ටාගට් එක?
ඉන්සුලින් ජානය. මං ගන්නවා පොතක්, අනුක ජීවිද්‍යාව සම්බන්ධ තියෙන පොතක්, නැත්ත ඉන්ටරනෙට් එකේ සර්ච් කරනවා. මම මොකක් සර්ච් කරන්න? ඉන්සුලින් ජානයේ. අපි දන්නවා මේ ඉන්සුලින් ජානය නම් පිටමුකෝ 3-5 පටේ තමයි ජානේ තියෙන්නේ. මං හොයනවා පොතක් පෙරලලා ඉන්සුලින් ජානයේ න්‍යූක්ලියෝටයිඩ් අනුපිළිවෙල. මේ තියෙන්නේ ඒක. හරි. මූ කවුද? අනුපූරක කානේ. ඉතින් උගේ මං හිතා ගන්න පුළුවන්නේ. හරි. මම දරුවනේ හදා ගන්නවා ඒෂණයක් මේ මෙයාට ඉන්සියුලින් ජානේට අනුපූරක අනුපිළිවෙල තියෙන. එහෙනම් කියන්න. ඇඩිනීන් වෙනුවට තයමීන්. තයමීන් වෙනුවට ඇඩිනීන්. සයිරුසීන් වෙනුවට ගුවැනීන්. ගුවැනීන් වෙනුවට සයිරුසීන්. සයිරුසීන් වෙනුවට ගුවැනීන්. තයමීන් වෙනුවට ඇඩිනීන්. ඇඩිනීන් වෙනුවට තයමීන්. මං අදාහත්. කවුද මේ? ලස්සන නමක් කියන්න උට. ඌ තමයි අනුපූරක ඒෂණය. දැන් තියන්නේ ඌ ගිහින් තියන්න විතරයි. ඌන් අරගත්තා. අරන් ගිහිල්ලා නයිරසෙලෝස් පටලයට දැම්මා. දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? හරි. ඇත්ත කතාව මෙහෙමයි කරන්නේ. මේ තියෙන්නේ ඌගේ නම තමයි ඒෂණ ද්‍රාවණය. අපි ආරේෂණේ ඉන්නා මේ. අපි නයිරසෙලෝස් පටලේ ගිහිල්ලා ගිල්ලනවා ඒෂණ ද්‍රාවණය. හිතන්න ගිල්ලුවා කියලා. ගිල්ලුවෙන් පස්සේ තමයි සසබාවිකනේ කරන්න පුළුවන්. කරා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? අනංගේ ආසේ ක්‍රියාත්මක කරනවා කවුද? අපි හදාගත්තු ඒෂණය. ඒතර මේක කියලා ඔයා හිතන්නක ඉන්සියුලින් ජානේ. අන්න අපේ ඒෂණයත් එක්ක බඩු යුගලණේ වෙලා. මේ කවුද? මේ තමයි ඉන්සියුලින් ජානය. ඊට අනුපූරක පටය තමයි ඒෂණය. එයත් එක්ක යුගලණේ වුණා. මේ පටලේ අපි හොදලා ගසලා ගත්තාට පස්සේ මුන් ඔක්කොම ලෙෆ්ට්. මුන් වැඩකුත් නැහැ. යුගල වෙච්ච නැතිව වුණොත් යනවා. දැන් ඉන්නේ ඉන්සියුලින් ජානයයි අපි සලකුණු කරලා දාපු ඒෂණයයි. මන් දැන් මේක සලකුණු කරේ විකිනසීලි සමස්ථානික දාලා. හරිද? යුවි ගන්න මොකක් හරි ගමන අදාළ විදිහට චෙක් කරනවා. මේන් මූ පේනවා. අපි එතෙන්ට ගියා. ඕන් ගත්තා. මතක තියාගන්න. අදාළ නයිඩෝසෙලියුස් පටලේ තියෙන්නේ එක ඉන්සියුලින් ජානයක් නෙමෙයි, ජානේ බහු පිටපත් තියෙවයි කියලා ඉවරයි. ඉන්සියුලින්ගේ පිටපත් ගොඩාක් තියෙනවා. ඒෂණක් දාන එකක් නෙමෙයි, ඒෂණක් ගොඩක් එක මුහුම් වෙලයි තියෙන්නේ. උන්ටේ ගත්තා. අරගෙන ඒෂණ ගල්ලා විසි කරා. ඉන්සියුලින් ජානය ගත්තා. වැඩේ හරිද? ටාකට් එක හරි. ඉවරයි. දැන් කටකාර ළමා ඉන්න උන් කියනවා මොකද්ද? ඔයා ඉන්සියුලින් ජානේට අනුපූරක අනුපිළිවෙල ඒෂණයක් විදිහට හදපු වෙලාවේ ඔච්චර දඟලන්නේ නැතුව ඒෂණේ කියලා හිතාගෙන ඉන්සියුලින් ජානේ හදාගත්තා නම් ඉවරනේ කියලා. එහෙම කරන්නේ නැහැ. අපි ගන්නේ මානව සෛලයකින් ජානේ වෙන් කරගන්නේ. ඒක රසායනිකව නාලාස්තව හදන්නේ නැහැ. ජානේ නැචරල් එක වෙන්න ඕනේ. ඒකයි ගත්තේ. මගේ අතේ ඉන්සියුලින් ජානේ තියෙනවා. දැන් ඉන්සියුලින් ජාන 10 කෙනෝ තියෙන පිටපත් මට 1000 මදි. මම ඕක නලයක් ඇතුළට දාලා ඉන්සියුලින් ජානේ PCR පාරක් දානවා. මිලියන ගාණක් මට එනවා. එහෙම බැයි නම් මම ඕක ජීවි සෛලයකට දාලා ක්ලෝනීකරණය කරගන්න ඉන්සියුලින් ජානය. ඒතර පිටපත් ගොඩක් ගන්න පුළුවන්. ක්ලෝනීකරණයේ ජීවාස්තයි බහුගුණණය PCR නාලාස්තයි බහුගුණ. ඔච්චරයි. ඕන් අපේ ටාගට් ඉවරයි.